විශ්වයේ ඉමක් කොනක් පිළිබඳව අදවන තුරුත් නිසියාකාරව සොයාගෙන නැහැ. එහි පවතින ග්‍රහලෝක හා තරු වලින් අදවන තුරුත් මිනිසා හඳුනාගෙන තිබෙන්නේ අංශු මාත්‍රයක් තරම් පමණයි. මේ අංශු මාත්‍රය තුලත් ඉතා අසාමාන්‍ය පන්නේ ග්‍රහලෝක රසක් පවතිනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ මේ ග්‍රහලෝක පිළිබඳවයි. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න විශ්මසක්වල අපිව subscribe කරලා තියාගන්න. ග්ලයිස් 436b ග්‍රහලෝක භෞතික විද්‍යා නියාමයන් අභියෝගයට ලක් කරන ලද ග්‍රහලෝක මෙම ග්‍රහලෝක ස්ථානගත වී ඇත්තේ පෘථුවියේ සිට ආලෝක වර්ෂ 30ක් පමණ ඈතින් අපේ සිංහ රාශියට අයත්සේ දිස්වන තාරකාවක් වටා පරිභ්‍රමණය වෙමිනුයි මෙම ග්‍රහලෝක භෞතික විද්‍යා නියාමයන් අභියෝගයට ලක් කරනවා මෙම ග්‍රහලෝක පිහිටා ඇත්තේ අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාට ආසන්නතම පිහිටා ඇති බුධ ග්‍රහලෝකයේ සිට සූර්යාට පවතින පරතරයට වඩා 15 ගුණයක් සිය සූර්යාට ආසන්න වෙනුයි කෙසේ නමුත් මෙහි මතු පිට අයිස් ස්තරයක් පවතිනවා එමෙන්ම මෙහි මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 439ක් හෙවත් ෆැරන්හයිට් අංශක 822ක් වේ වඩා අසාමාන්‍ය කාරණාව වන්නේ මෙවන් ඉහළ උෂ්ණත්වයකදී ඒ මත අයිස් ස්තරයක් පිහිටීමයි ඒ වගේම මෙම අයිස් ස්තරය කරවමින් පවතිනවා මේට හේතුව මෙම ග්‍රහලෝකයේ ඇති ඉතාමත් බලවත් ගුරුත්වාකර්ෂණ බලයයි මේ නිසා මතු පිටින් නික්මන ජල වාෂ්ප පවා වහාම සම්පීඩනය වී ඝන අයිස් සෑදෙනවා මේ අයිස් නිසා එම අයිස් ස්තරය ගෙවීමට ලක්වන්නේ නැහැ මෙම ග්‍රහලෝක පෘථුවි දින දෙකකුත් පැය 15 මාස තුල එක්වරක් සිය සූර්යා වටා භ්‍රමණය වෙනවා ඇත්තටම ඒ ග්‍රහලෝකය ගැන කුදුම හිතනවා නේද යාළුවනේ 55 කැන්කර් ඊ දියමන්තියෙන් සෑදුණු ග්‍රහලෝක මෙම ග්‍රහලෝක පිහිටා ඇත්තේ පෘථුවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරකින් කටක රාශිය තුලයි මේ ප්‍රමාණයෙන් පෘථුවිය මෙන් දෙගුණයක් වන අතර පෘථුවිය මෙන් 8 ගුණයක පමණ බරක් දරනවා මෙහි ඝනත්වය පෘථුවියට වඩා බොහෝ වැඩි මෙම ග්‍රහලෝකයේහි අප සූර්යාටත් වඩා වැඩි ප්‍රමාණයක කාබන් අන්තර්ගතයක් පවතිනවා මෙම ග්‍රහලෝකයේ බරෙන් වැඩි ප්‍රමාණයකට හේතු වන්නේ එහි ඇති කාබනයි. එමෙන්ම ඒ මතු පිට සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400ක් හෙවත් ෆැරන්හයිට් අංශක 4417ක් බවයි සොයාගෙන තියෙන්නේ. එමෙන්ම ඒ මත පීඩනයත් ඉතාම වැඩි. මේ හේතු නිසා එහි මතු පිට සම්පූර්ණයෙන්ම පාහේ දියමන්ති වලින් වැසී ඇති බවට අනුමාන කෙරෙනවා. මේ සිය මෞතාරකාවට බොහෝ සෙයින් සමීප පිහිටා ඇති අතර එය වටා වූ කක්ෂය ඔස්සේ එක් වටයක් පරිභ්‍රමණය වන්නට ගතවන්නේ පෘථිවි පැය 18 කාලයක් පමණයි. ඉතින් යාළුවනි, ඔයාලට දැන් දියමන්ති වලින් පිරුණු ග්‍රහලෝකයක් නැවිලා පේනවා නේද? වීදුරු වැසි වසින ග්‍රහලෝක. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 62ක් පමණ ඈතින් පිහිටා ඇති මෙම ග්‍රහලෝක අප සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි විශාලතම ගහලෝක වන බ්‍රහස්පති ග්‍රහයාටත් වඩා මද වශයෙන් විශාලයි. මෙය දීප්තිමත් නිල් සහ දම් පැහැයෙන් බබලන අතර මීට හේතු වී ඇත්තේ එහි ඇති අසාමාන්‍ය වායු ගෝලයයි. ඒ වගේම තමයි මෙහි වායු ගෝලයේ බහුතරය සමන්විත වන්නේ සිලිකේට පරමාණු හා අණු වලිනුයි. එමෙන්ම මෙහි සුළං ප්‍රවාහ වලට වේගයේ උපරිම වශයෙන් 8 කිලෝමීටර් 5400ක් දක්වා වූ අතිශය ඉහළ අගයකට පත්විය හැකිය. මෙය තප්පරයට කිලෝමීටර් 2ක් තරම් වූ වේගයෙන් වන අතර ශබ්දයේ වේගය මෙන් 7 ගුණයක්ද වෙනවා. එමෙන්ම මෙහි මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 900ක් හෙවත් ෆැරන්හයිට් අංශක 1652ක් තරම් වූ ඉහළ අගයකට පත්විය හැකිය. ඒ වගේම තමයි මෙම ග්‍රහලෝක හා සැබැලි තවත් විශේෂිතම කාරණයක් වන්නේ උක්ත තත්වයන් යටතේදී එහි වායු ගෝලයේ වීදුරු කැබලි ඇති වී ඒවා වර්ෂාව ලෙස මතු පිටට පතිත වීමයි. මෙම වීදුරු වර්ෂාවක් සහිත සුළඟක් පෘථුවියෙහි සමකයේ ඇති වූවා නම් ඒ පෘථුවේ වටා සම්පූර්ණ කරන්නට ගතවන්නේ මිනිත්තු 5කුත් තප්පර 30ක් පමණයි. මේ වගේ ග්‍රහලෝකයක් ගැන ඔයාලට මීට කලින් හිතලවත් තියෙනවද? ආලෝකය අනුභව කරන ග්‍රහලෝක
මෙම ග්‍රහලව කළු කුහර හැරෙන විට විශ්වෙහි හමුවන වඩාත් අඳුරු පැහැති ග්‍රහ වස්තුවක් වේ. විවහාරයේ පවතින්නේ මේ ඊට වැටෙන ආලෝකය අනුභව කරන බවයි. මෙම ග්‍රහලෝකයේ ප්‍රමාණය බ්‍රහස්පති මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙය මීට වැටෙන ආලෝකයෙන් 94% ක පමණ ප්‍රමාණයක් අවශෝෂණය කිරීමෙහිලා සමත් වෙනවා. මෙහි ආලෝකයේ වැටෙන පැත්තේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 4600ක් හෙවත් ෆැරන්හයිට් අංශක 8312ක් පමණ වෙනවා. මෙහි එක් පැත්තක් සෑම විටම සිය මෞතාරකාවට මුහුණලා පිහිටනවා. සූර්යාට මුහුණ නොපා පවතින පැත්තේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2200ක් හෙවත් ෆැරන්හයිට් අංශක 3992ක් පමණ වෙනවා. මේ ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ජල වාෂ්ප ඇතිවි වලාකුළු ඇති වෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස එයට වැටෙන ආලෝකයේ පරාවර්තනය වීම අවම වෙනවා. කොටින්ම මින් නැගෙන විවිධ අංශු එහි මෞතාරකාව පෙදසත් විසිර යනවා. යාළුවනේ ඔයාලට පුදුමත් හිතෙනවා නේද? පල්සරයක් වටා කක්ෂගත වී ඇති තාරකාවක්. මෙම ග්‍රහලොව කක්ෂගත වී ඇත්තේ පල්සරයක් හෙවත් ඉතා දැඩි ඝනත්වයක් සහිත කුඩා නියුට්‍රෝන තාරකාවක් වටාය. මෙම තාරකාව ප්‍රමාණයෙන් විශාල නගරයක් තරම් වේ. මෙම පල්සරයේ විෂ්කම්භය සැතපුම් 12ක් හෙවත් කිලෝමීටර් 19ක් පමණ වෙනවා. එහෙත් එහි ඝනත්වය අප සූර්යාගේ මෙන් 1.4ක ගුණයක් වෙනවා. මේ තවත් විශේෂත්වයක් වන්නේ උක්ත ගහලුව ඉතා ඉක්මනින්ම පල්සරය වටා පරිභ්‍රමණය වීමයි. ඒ සඳහා එයට ගතවන්නේ පෘථිවි කාලයෙන් පැය දෙකක් පමණ වෙනවා. මෙම ග්‍රහලෝහි විෂ්කම්භය පෘථු විෂ්කම්භය මෙන් ආසන්න වශයෙන් සිව් ගුණයක් පමණ වන අතර ස්කන්ධය පෘථුවිය මෙන් 330 ගුණයක් පමණ වෙනවා. මේ පිහිටා ඇත්තේ පෘථුවියේ සිට ආලෝක වර්ෂ 4000ක් පමණ දුර කිරුයි. මෙහි හරය දියමන්ත වලින් සෑදී ඇති බවට මේ වනට අනුමාන කරනවා. ඉතින් ඔයාලටත් මේ වගේ ග්‍රහලෝක තියෙනවා කියලා දැනගන්න ලැබුණම් පුදුම හිතුණා නේද? ඒ වගේම තමයි මේ වන විට මිනිසා විසින් විශ්වයේ 1%ක් තරම්වත් ප්‍රමාණයක් ගවේෂණය කරලා නැහැ. ඉතින් මේ අපි අද දැනගත් ග්‍රහලෝකයන්ට වඩා පුදුමාකාර හා අදහා ගැනීමට නොහැකි දේවල් රැසක් තිබෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එක ගැන අදහස් හා යෝජනා අපිට පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.